දන්නවද? මේ ලෝකේ මායාකාරී දවස් තියෙනවා. අලුත් අවුරුද්ද කියන්නේ තන්නේ වගේ දවසක්. මිනිස්සුන්ට අලුත් බලාපොරොත්තු කියන අලුතෙන් දේවල් පටන් ගන්න කියලා කියන එක නැකතකට මුළු රටක්ම එක වෙලාවට වැඩ කරන. හරි අපූර්ව දවසක්. ලංකාවේදී අවුරුද්ද සමරන්න වාසනාව නැති වුණාට අපිට පුළුවන් විදිහට පහුගිය අවුරුද්ද ටික පුරාවටම නැකතට කිරිබතක් හොයන්න, අවුරුදු කෑමක රස බලන්න අමතක කරේ නැහැ. ඉතින් මේ අවුරුද්දෙත් අවුරුදු නැකතට අවුරුදු දවසාව අපි තාම දන්නේ නෑ මොන නැකතරද අද අවුරුදු සමරන්න ඕනේ කියලා. අපි කොහොමරි එක අද හවසට ඩිසයිඩ් කරගමු. අද හවසනේ තියෙන එක ඔය ගෲප් එකක් ටික පොඩි අවුරුදු උත්සවයක් වෙලා ඇස්සේ කරා. එතෙන්ද කිරිබත් කැවුම් කොකිස් අතිරහ රසට උයන් කිරිබත් කැවුම් කොකිස් අතිරහ රසට උයන් සමරමු අවුරුදු මේ වාරේ සුබ අවුරුද්දක් වේවා හැම දිනටම මේ වාරේ ඉරි ඉතිරි සිත සැලසී සිත සැනසේවා හැමගේ සුබ අවුරුද්දක් වේවා හැම දිනටම මේ වාරේ සිත සැලසී සිත සැනසේවා හැමගේ. ජීවිතයේ ඇතම් කාර්තුවලදී අපට හම්බ වෙන සමීපතම මිනිස්සුත් එක්ක අපි කොච්චරනම් සතුටින් ගත කරනවද? අපිට ඒ හැම මොහොතකම ආය ජීවත් වෙන්න තිබ්බනම් කියන හැඟීම ඇති වෙන එක මහ පුදුමයක් නෙමෙයි. විඩියෝ කර ඇති මොනහරි තරංගකට දෙකට මාත් යනවා වාකර එකක් කර දෙනවා. මේ එරබදු කාලේ කදමලු බැඳගෙන ආලේ ගමට වරින් රාලේ අවුරුදු ආවා කැවුම් කොකිස් මැද සාලේ සතාලේ ආන් බලන් හඬ පාරේ අවුරුදු ආවා මේ අවුරුද්ද ලබන සුබනකතට එකතු වෙයලා මුළු රටටම කිරි උතුරා යන්න පතලා මේ අවුරුද්ද ලබන සුබනකතට එකතු වෙයලා මුළු රටටම කිරි උතුරා යන්න පතලා වන්ත බබකට දෙන්න දෙයක් නැත පෙට්ටක මක්කුඩ තුට්ටු දෙකක් ඇත බබකට දෙන්න දෙයක් නැත පෙට්ටක මක්කුඩ තුට්ටු දෙකක් ඇත උන්චිලි වාරම් මෙහෙද්දි ගම්මැද ඇස්සේ සිරිය සිරිය ඇදී ගැටව් පිම් රඟ මෙත්තේ සුබනකතට ලිපගිනි මැලවීමෙන් පස්සේ ගනුදෙනු නැකතට විතරයි හිත මුල් තැන දෙන්නේ පිට සුබයි අතමිට හිත පිරෙයි ඔබට අපට හැමෝටම මේ අවුරුදු ජයයි මේ අවුරුද්ද ලබන සුබනකතට එකතු වෙයලා මුළු රටටම කිරි උතුරා යන්න පතන මේ අවුරුද්ද ලබන සුබනකතට එකතු වෙයලා මුළු රටටම කිරි උතුරා යන්න පතන මේ සුබනකතට එකතු වෙයලා මුළු රටටම කිරි උතුරා යන්න පටලා මුදුවට පිරුවට ඇඳගෙන එන්නේ දානෙට සීලෙට මුලටම ඉන්නේ දානෙට සීලෙට මුලටම ඉන්නේ වයසට යනකොට ඉස්සර පුංචි කාලේ ඉඳන්ම වෙලාව බලන් ඉඳලා මම තමයි දුවගෙන ගිහිල්ලා අම්මට ආච්චිට කියන්නේ ඔන්න නැකත හරි දැන් ලිපගිනි මොලවන්න ඕනේ කියලා. වෙන කවුරු නැකත ගැන බැලුවේ නැතත් මම අනිවාර්යයෙන්ම නැකත් ටික බලන කෙනෙක් වුණා. හැබැයි මේ අවුරුද්දේ දේ වෙනස් වුණා. අන්තිමට අපි ඩිසයිඩ් කරා රෑ 9:30 ගානකට තියෙන අවුරුදු නැකතට කිරි උතරනවායි කියලා. අපේ කට්ටිය ඔක්කොම ටික ලෑස්තිත් කරලා තියෙන්නේ. ඔයාලා ගෙස් කරන්න බලන්න වෙලාව කීයද කියලා. වෙලාව දැන් කොහොම හරි 9:30 ගාන පහ වෙලා තියෙන්නේ. හරිද? 9:30 ගාන පහ වෙලා තියෙන්නේ. ගෲප් එකේ කට්ටිය ඉන්නවා කිචන් එකට වෙලා කිරි උතරවන්න බලාගෙන අපි මේ පැත්තට යනවා. මේ අපි කිරි උතරවන්නේ නැකතට නෙමෙයි. නැකත පහ වෙලා. වෙලාවක් ගිහිල්ලා අපේ කට්ටියම ආවයින් පස්සේ වෙනදට අපි එක්කෙනෙක් හිටියත් අපි නැකතටම කිරි උතරවනවා. හැබැයි මේ පාර අපි හැමෝම එනකන් ඉඳලා ඊට පස්සේ තමයි අපි කිරි උතරවන්න ගත්තේ. නැකතේ ඔච්චර බලයක් තියෙනවා නම් හැම දෙයකටම නැකත් බලන අපේ පුංචි ලංකාව අද කොයි වගේ තැනක තියෙන්න ඕනද? නැකත්වල බලය තියෙන්නේ අවුරුද්දේ සතුට තියෙන්නේ අපි ලිතකින් දකින වෙලාවක් එක්ක නෙමෙයි. ඒ වෙලාවල්ලදී අපි වටේ ඉන්න මිනිස්සුත් එක්ක ඒ මිනිස්සුන්ගේ හිතේ තියෙන සතුටත් එක්ක එතන තමයි අවුරුද්ද ලස්සන තියෙන්නේ. අද ඒදී මං වෙන කවදාටත් වඩා තේරුම් ගත්තා. ඉතින් ඔයාගෙත් ඔයාගේ වටේ ඉන්න හැමෝගෙමත් සතුට වැටෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා. ආඩන් පුංචි ඉරමනේ ඇවිදින් ඔන්න වසන්තේ මේ රුණු කරේ පොල්වතු බොමා මට පාඩගම් පබළු අරගෙන Pul mal pitila dorakad arbal palla